බ්‍රහස්පති ග්‍රහයා ගැන කවුරුත් අහලා ඇති. නැති වෙන්න විදිහක් නැහැ. ඒ වගේම බ්‍රහස්පති තමයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඉන්න විශාලතම ග්‍රහයා. කොච්චර විශාලද කියනවා නම් බ්‍රහස්පති තුල පෘථිවි වගේ ගෝලයන් 1300ක් පමණ තියන්න පුළුවන්. එතනින් හිතාගත්ත හැකි විශාලත්වයේ පිළිබඳව. හැබැයි මේ වීඩියෝව බ්‍රහස්පතිගේ විස්තර ගැන නම් නෙවෙයි. විශේෂම හේතුව උනේ මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා මීට දින කිහිපයකට කලින් NASA ආයතනයේ ජූනෝ ස්පේස් ක්‍රාෆ්ට් එක විසින් ලබාගත් අපූර්ව අද්භූත ඡායාරූපයක් හින්දා. දැන් ඔයාලා දකින්නේ ඒ ඡායාරූපය හැමෝටම පේනවා බ්‍රහස්පති ග්‍රහයාගේ මතු පිට වැටිලා තියෙන විශාල කළු පාට සෙවණැල්ල. මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් ජූනෝ ස්පේස් ක්‍රාෆ්ට් එක ගැනත් පොඩ්ඩක් මතක් කරලා හිටියොත් හොඳයි කියලා හිතෙනවා. ජූනෝ අභ්‍යවකාශගත කරන්නේ 2011 අගෝස්තු 5 වෙනිදා බ්‍රහස්පති වඩා කක්ෂගත වෙන්නේ අවුරුදු 5කට පමණ පස්සේ 2016 ජූලි මාසේ 5 වෙනිදා. NASA ආයතන විසින් මේ යානේ ජූනෝ ලෙස නම් කරන්න හේතුව තමයි රෝමන් දේව කතාවලට අනුව ජූනෝ කියන ජුපිටර් දෙවියන්ගේ බිරිඳ. ඒ වගේම ජූනෝ ස්පේස් ක්‍රාෆ්ට් එක කියන්නේ බ්‍රහස්පති වටා කක්ෂගත වෙච්ච පළමු යානයත් නෙවෙයි. මීට පෙර 1989 ඔක්තෝබර් 18 වෙනිදා අභ්‍යවකාශගත කරපු ගැලිලියෝ ඕබිටර් යානය තමයි බ්‍රහස්පති වටා කක්ෂගත වෙච්ච පළමු යානය. ගැලිලියෝ යානය තමයි පළමු වරට බ්‍රහස්පති හා ගැටුණු වල්ගාතරුවක් 1994 දී නිරීක්ෂණය කරන්නේ. මෙවැනි ආකාරයේ ගැටීමක් සෞර ග්‍රහ මණ්ඩලය තුළ නිරීක්ෂණය කළ පළමු අවස්ථාවත් මේක. ඒක ඇත්තටම වැදගත්. කොමරි ජූනෝ යානය දැනටත් බ්‍රහස්පති වටා කක්ෂගත වෙලා ඉන්නවා. මොකද මේ ජූනෝ මෙහෙයුම අවුරුදු 8ක් දක්වා සැලසුම් කරලා තියෙන නිසා. අවසන් වෙන්නේ 2021 දී. ඒ වගේම ජූනෝ යානය පෘථිවියෙන් පිට වෙලා බ්‍රහස්පති දෙසට යන ගමනේදී මෙන්න මේ අපූර්ව වීඩියෝ ලබාගෙන තියෙනවා. හරිම අපූරුයි. ඔබට බලා ගන්න පුළුවන් පෘථිවි වටා අපේ චන්ද්‍රයා ගමන් කරන ආකාරය. ඇනිමේෂන් එතකොට සැබෑ පින්තූර ඕනේ තරම් දැකලා තිබ්බට මෙවැනි ආකාරයේ සැබෑ වීඩියෝවක් මීට කලින් බොහෝ දෙනෙක් දැකලා නැතුව ඇති. මොකද තාමත් අපිට මෙවැනි ආකාරයේ සිදුවීමක් දකින්න ලැබෙන්නේ මිනිසුන් රහිත යානා තුළින් ලබාගත් දත්ත තුළින් පමණයි. හැබැයි අභ්‍යවකාශ තාක්ෂණය දියුණු වෙන්න මිනිසුන්ට සැබෑ ලෙසම මෙවැනි ආකාරයේ සිදුවීමක් දකින්න හැකියාවක් ලැබෙයි ඉදිරි අනාගතයේදී. අපි ප්‍රධාන මාතෘකාවට අහපව් ගියොත් මොකද්ද මේ ජූනෝ යානයේ ඡායාරූපගත කරපු විශාල කළු පැල්ලම? මේක මීට කලින් අපි දැකපු බොහෝ ඡායාරූප වලට වඩා වෙනස් අද්භූතයි. හැබැයි 100%ක් අද්භූත නැහැ. පෘථිවිය වගේ විශාලත්වය සහිත මේ කළු පැල්ලම තමයි බ්‍රහස්පතිගේ අයෝ චන්ද්‍රයාගේ සෙවණැල්ල. තාරකා විද්‍යාව සම්බන්ධ උනන්දු අයෙක් නම් අයෝ චන්ද්‍රයා ගැන අහලා තියෙන්නම ඕනි. මේ සෙවණැල්ල ගැන කතා කරද්දී තවත් මෙවැනිම ආකාරයක කතාවක් තියෙනවා. ජූනෝ විසින්ම ඡායාරූපගත කරපු හැබැයි අද වෙනකන් විද්‍යාඥයන් පැහැදිලි කිරීමක් ලබා දීමට නොහැකි වෙලා තියෙන. ඒ ගැන කතා කරමු මේ සෙවණැල්ල ගැන කතා කරලා ඉවර වෙලා. බ්‍රහස්පතිගේ වලාකුළු මත වැටිලා තියෙන අයෝ චන්ද්‍රයාගේ සෙවණැල්ල ඇත්තටම පෘථිවියේ ඉඳලා අපි දකින සූර්ය ග්‍රහණයක් වගේම තමයි. පෘථිවියේ ඉන්න අපිට සූර්ය ග්‍රහණයක් සිද්ධ වෙන්නේ සූර්යා හා පෘථිවිය අතර අපේ චන්ද්‍රයා ගමන් කිරීම හේතුවෙන්. අපි දකින සූර්ය ග්‍රහණයත් පූර්ණ සූර්ය ග්‍රහණයක් විදිහට පවා දකින්නේ අපේ චන්ද්‍රයා සූර්යයාමින් 400 ගුණයක් පෘථිවියට ආසන්නව තියෙන නිසා. හැබැයි බ්‍රහස්පතිගේ අයෝ චන්ද්‍රයා ගැන කතා කරද්දී මේ සිදුවීම වෙනස්. අයෝ අපේ පෘථිවියේ චන්ද්‍රයාට වඩා තරමක් විශාල වුණාට බ්‍රහස්පති සමග සංසන්දනය කරද්දී තා කුඩයි. ඒක නිසා අයෝගේ සෙවණැල්ල ප්‍රමාණවත් නැහැ සම්පූර්ණයෙන්ම බ්‍රහස්පති ග්‍රහයාව කවර් කරන්න. අනික අයෝ හා බ්‍රහස්පතිගේ අතර දුර කිලෝමීටර් 422,000යි. මේ නිසා තමයි අයෝගේ සෙවණැල්ල මෙවැනි ආකාරයේ කළු පැල්ලමක් විදිහට බ්‍රහස්පති මත වැටෙන්නේ. කොහොමරි අයෝ කියන්නේ බ්‍රහස්පතිගේ තුන්වැනි විශාල චන්ද්‍රයා. ඒ වගේම අතිශය දරුණු ආකාරයේ සක්‍රීය ගිනිකඳු සහිත අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන භයානකම වස්තුවත් අයෝ. තවත් විදිහකින් කිව්වොත් අයෝ චන්ද්‍රයාගේ මතුපිට ගිනිකඳු තුලින් පිට වෙන ලාව වලින් සමන්විත විශාල ගංගා පවා තියෙනවා. එතනින්ම හිතා ගන්න පුළුවන් තත්ත්වය පිළිබඳව. ඒ වගේම අයෝ චන්ද්‍රයාත් පෘථිවිය වගේම මහු ග්‍රහයාට ටයිඩල් ලොක්. මේ ගැන මම කලින් වීඩියෝ එකකදීත් පැහැදිලි කරා. ටයිඩල් ලොක් කියන්නේ සෑම අවස්ථාවකදීම චන්ද්‍රයාගේ එකම පැත්තක් මහු ග්‍රහයා වෙතම හැරී තිබීම. විශාලත්වය ගත්තු සැතපුම් 1132යි. මුලින්ම හොයාගන්න අපි කවුරුත් දන්න ඉතාලි ජාතික ගැලිලියෝ ගැලිලි විසින් 1610 ජනවාරි 8 වෙනිදා. මේ තොරතුරුත් එක්කම 2019 මුල් භාගයේදී NASA විසින් තවත් පින්තූරයක් නිකුත් කරන බ්‍රහස්පතිගේ වලාකුළු කුණාටු අතරේ ජූනෝ ඡායාරූපගත කරපු තවත් කළු පැහැති වෝටෙක්ස් එකක් ගැන. මේ ඡායාරූපේ ජූනෝ විසින් ලබාගෙන තියෙන බ්‍රහස්පතිගේ සිට සැතපුම් 9200ක් පමණ ඈතදී. හැබැයි මේ අවස්ථාවේ කිසිම චන්ද්‍රයෙකුගේ සම්බන්ධයක් නැහැ. සරලම කිව්වොත් සෙවණැල්ලක් නෙවෙයි. මේ කළු පැහැති වෝටෙක්ස් එක බ්‍රහස්පතිගේ අති විශාල වලාකුළු කුණාටුවක මැදේ තිබුණු එකක්. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ NASA විද්‍යාඥයන් පැහැදිලි පිළිතුරක් මේ සම්බන්ධයෙන් අද වෙනකන් ලබා දීලා නැහැ. ඒකට හේතුව 2019 මේ 29 වෙනිදා මේ ස්ථානයේම NASA විසින් නිකුත් කරන ලද තවත් ඡායාරූපයක මේ කළු පැහැති වෝටෙක්ස් එක දක්නට නොමැති වීම. මේක අසාමාන්‍යයි.
අයෝචන්ද්‍රයාගේ සෙවනැල්ල වැනි කාරණයක් නෙවෙයි. මේ සිදුවීම සමග ජූනෝ යානාවෙන් ලැබුණු නව දත්ත අධ්‍යයනය කරපු විද්‍යාඥයන් සොයා ගන්නවා බ්‍රහස්පතිගේ චුම්බක ශේස්ත්‍රයේ නිතර සිදුවෙන වෙනස් වීම ගැන. මේ චුම්බක ශේස්ත්‍රයේ වෙනස් වීම මෙවැනි ආකාරය ස්වභාවික අඳුරු වෝටෙක්ස් ඇති වෙන්න හේතු විය හැකි බවට දැන් විශ්වාස කරනවා. හැබැයි අමතක කරන්න එපා මේක 100% සහතික කරපු මතයක් නෙවෙයි. සමහරු කියනවා බ්‍රහස්පතිගේ අධික ගුරුත්වයේ ස්කන්ධය හා මැග්නටික් ෆීල්ඩ් එක නිසා ඇති වූ කුඩා ප්‍රමාණයේ බ්ලැක් හෝල් එකක් විය හැකි බවත්. හැබැයි ඒක සහතික කරන්න සාධාරණ සාධක නැහැ. හරියටම කිව්වොත් අපසතුව දැනට තියෙන දත්ත ප්‍රමාණවත් නැහැ මෙවැනි සිදුවීමක් සිදුවෙන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරන්න. හැබැයි ඉදිරි අනාගතයේදී තවදුරටත් පරීක්ෂණ සිදුවීමේ පවතින නිසා මෙවැනි ආකාරයේ සිදුවීම් වලටත් අපි නිසියාකාර පිළිතුරු සොයාගන්න දත්ත ලබා ගනීවි. අනික බ්‍රහස්පති හඳුන්වනවා ෆේල්ඩ් ස්ටාර් එහෙම නැත්නම් තාරකාවක් වීමට නොහැකි වුණු වස්තුවක් හැටියට. මේ කතාව සමහරට ඔබ මීට කලින් අහලා නැතිව ඇති. හැබැයි මේක ඇත්ත. බොහෝ ස්ථානවලදී මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මොකද බ්‍රහස්පතිගේ 90% ප්‍රමාණයක් තියෙන හයිඩ්‍රජන්, ඉතුරු 10% හීලියම්. හරියටම අපේ සූර්යයා වගේ. සූර්යාගේ දැනට 70% හයිඩ්‍රජන්, 28% හීලියම්. බොහෝ දුරට සමානයි. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා. බ්‍රහස්පතිගේ ස්කන්ධය ප්‍රමාණවත් නැහැ සූර්යයා වගේ තාරකාවක් බවට පත් වෙන්න. මොකද තාරකා බවට පත්වීම සඳහා මධ්‍යයේ එහෙම නැත්නම් කෝ එකේ ප්‍රමාණවත් ස්කන්ධයක් ප්‍රෙෂර් එකක් උෂ්ණත්වයක් තිබිය යුතුයි. තර්මෝනියුක්ලියර් රියැක්ෂන් එකක් ඇති වෙන්න. මේ තර්මෝනියුක්ලියර් රියැක්ෂන් එක ඇති වුණොත් පමණයි සූර්යයා වෙනි තාරකාවක් බවට පත් වෙන්නේ. බ්‍රහස්පති ග්‍රහය සූර්යයා වගේ පරිපූර්ණ තාරකාවක් බවට පත් වෙන්න ආසන්න වශයෙන් බ්‍රහස්පති ස්කන්ධය 1000ක් පමණ තව අවශ්‍ය වෙනවා. හැමෝටම පැහැදිලි එක වෙන දෙයක් නෙවෙයි. නමුත් රතු වාමන එහෙම නැත්නම් රෙඩ් ඩ්වර්ෆ් තාරකාවක් බවට පත් වෙන්න අවශ්‍ය වෙන්නේ තවත් 80ක බ්‍රහස්පති ස්කන්ධයන් පමණයි. ඒකත් සිදුවේ හැකි කියලා විශ්වාස කරන්න බෑ. හැබැයි දුඹුරු වාමන එහෙම නැත්නම් බ්‍රවුන් ඩ්වර්ෆ් තාරකාවක් බවට පත් වෙන්න අවශ්‍ය වෙන්නේ බ්‍රහස්පති ස්කන්ධයන් 13ක් පමණයි. මෙන්න මෙතන පැහැදිලි අවධානමක් තියෙනවා. මෙවැනි ආකාර ස්කන්ධයක් තියෙන යම් කිසි වෙනත් විශාල වස්තුවක් බ්‍රහස්පති හා ගැටුණොත් බොහෝ විට මේ සිදුවේ හැකි. කවුද දන්නේ අනාගතයේදී මොනවා වෙයිද කියලා. එහෙම වුණොත් සෞර ග්‍රහ මණ්ඩලයේ තාරකා දෙකක් සහිත එහෙම නැත්නම් බයිනරි ස්ටාර් සිස්ටම් එකක් වෙනවා. කවුරුත් බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද බ්‍රහස්පති ආසන්නයේ ගැටෙන තරම් එවැනි ආකාරයේ විශාල වස්තුවක් නැති නිසා. කොහොම නමුත් සෞර ග්‍රහ මණ්ඩලයේ බිහි වෙන අවධියේදී බ්‍රහස්පතිගේ ස්කන්ධයේ ඉහත සඳහන් කළ ආකාරයෙන් වැඩි වුණා නම් සමහර විට අද අපිට තාරකා දෙකක් දකින්න ඉඩ තිබ්බා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසానයි. මම විශ්වාස කරනවා මීට කලින් ඔබ දැනගෙන නොසිටි එක කාරණාවක් කර මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. ඒක එහෙමනම් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔබේ අදහස් කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අදට මම කියලා නම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.